Flores. අපි හිතන ඔයගොල්ලෝ හොඳින් ඉන්නවා කියලා නේද? ඔව් මේ අපි මේ වීඩියෝ කරන්නේ කිනා 10,000 subscribers අපි ළඟදී දවසක මේ complete වුණා දැන් නම් 12,000 නේද? 12,400 මාත උදේ බලද්දී. මේ තව දෙයක් කියන්න ඕනේ ඒත් එක්කම කට්ටිය අපි යුරෝප් ට්‍රිප් එක ගැන ගොඩක් හොඳ කියලා කිව්වා. ඉතින් ඒ වලට ගොඩක් ප්‍රශ්න තිබ්බා කට්ටියට. ඒ වලට answers දෙන්නත් එක්කම තමයි අපි මේ වීඩියෝ කරන්නේ. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් මම අපි කියන්න ඕනේ thank you very much අපිව subscribe කරාට අපේ videos බලනවට comment කරනවට මුල ඉඳලාම මේ කියන්නේ අපි දන්නේ නැති ගොඩක් කට්ටිය තමයි අපේ channel එකේ ඉන්නේ දන්න කට්ටියත් ඉන්න අපේ යාළුවෝ මුල ඉඳලාම comment කරපු share කරපු අපේ යාළුවෝ හැමෝටම ස්තුතියි අනිවාර්යෙන් ඉතින් අපි Europe trip එක ගියාට පස්සේ අපෙන් ගොඩක් කට්ටිය අහලා තිබ්බා කොහොමද මෙහෙම Europe වලට යන්නේ මොනවද procedure එක ඉතින් අපි පුළුවන් ප්‍රශ්න ටික ලියාගෙන ඒවල ටාන්සර්ස් අද මේ වීඩියෝ එකෙන් ලියාගෙන ආවේ ඒකට මේ ආන්සර්ස් අද දෙනවා ඉතින් අපි මුලින්ම පටන් ගමු වීසා ඉන්ෆෝමේෂන් වලින් ඒක තමයි ඉතින් ප්‍රධානම දේ යුරෝප් රටකට යන්න අනිවාර්යෙන් අපේ ලංකාවේ પાස්පෝර්ට් වලට ස්ටිකර් වීසා එකක් තියෙන්න ඕනේ අනිවාර්යෙන් තියෙන්න ඕනේ ඉතින් ස්ටිකර් වීසා එකක් ගන්න විදිහ ගැන අපි කියලා දෙන්නම් කොහමද ඔයගොල්ලන්ට ගන්න ලේසි ක්‍රම ටිප්ස් ටිකක් කියලා දෙන්නම් ඉස්සලාම දැන් ඔයගොල්ලෝ ලංකාවේ ඉන්නවා නම් ලංකාවේ ඉන්න කෙනෙක්ට ලංකාවේ තියෙන කම්පැනි එකක් VFS Global කියලා. ඔයගොල්ලෝ ඒ වෙබ්සයිට් එකට ගිහින් එතන අපොයින්ට්මන්ට් එකක් දාන්න ඕනේ. අපොයින්ට්මන්ට් එක ෆික්ස් කරගත්තාට පස්සේ අවශ්‍ය ડોකියුමන්ට්ස් ටික අරගෙන ඒ දවසට යන්න වෙලාවට යන්න ඕනේ. පරක්කු වෙන්න බෑ. පරක්කු වෙලා ගියොත් ඒගොල්ලන්ට ඔයගොල්ලන්ට ආපහු අපොයින්ට්මන්ට් එකක් දාගන්න වෙනවා. ඉතින් කාලේ නාස්ති කිරීමක් විතරයි එතන වෙන්නේ. ඉතින් මම කියන්නේ මොනවද අරන් යන්න ඕනේ ડોකියුමන්ට්ස් කියලා. ඉස්සලාම දැන් ඔයගොල්ලෝ ජොබ් එකක් කරන කෙනෙක් නම් ඔයගොල්ලන්ට අවශ්‍ය නම් last 3 months salary slips ඒක අවශ්‍ය වෙනවා ඊට අමතරව තව last 3 months bank statement එකක් ඕනේ ඒගොල්ලන්ගේ salary ඒ bank statement එකේ mention වෙලා තියෙන්න ඕනේ තව ඔයගොල්ලෝ දැන් මීට කලින් තවත් රටවල් වලට travel කරලා තියෙනවා නම් ඒ රටවල් වලට travel කරලා තියෙන visa වල copies ටිකුත් application එකත් එක්කම submit කරන්න මොකද ඒ තරම් පුදුරනවා කියන්නේ කොයි විදිහ කරද්දී දැන් ඔයගොල්ලෝ visa application එක දාද්දී ඔයගොල්ලන්ගේ වෙනත් රටවල් වලට travel කරලා තියෙනවා නම් ඒක ලොකු advantage එකක් වෙනවා. ඔයගොල්ලෝ මේකවල ඉස්සල්ලාම යන්නේ Europe වලට නම් ඔයගොල්ලන්ට documents හරියටම 100% හරියටම දාන්න ඕනේ. ඔයගොල්ලෝ ගොඩක් රටවල් වලට travel කරලා තියෙනවා නම් මීට කලින් රටවල් කිහිපයකට හරි ඒ රටවල් travel කරපු රටවලට visa වල නැත්නම් stamp වල ඒ photocopies අරගෙන ඒවත් submit කරන්න visa application එකත් එක්කම. ඉතින් online application එකක් තියෙනවා download කරගන්න පුළුවන් VFS Global website එකේම register කරලා download කරගන්න පුළුවන්. ඒකත් fill කරලා ඊට පස්සේ පාස්පෝර්ට් සයිස් ෆොටෝග්‍රාෆ් එකකුයි තව අරන් යන්න ඕනේ හොටෙල් බුකින් කරන් යන්න ඕනේ ඔයගොල්ලෝ යන රට එකෙන් යන රටේ ඔයගොල්ලෝ දාලා තියෙන හොටෙල් එක. එතකොට අපි තව දෙයක් කියනවානේ හොටෙල්ස් දානකොට booking.com එකේ ඔයගොල්ලන්ට හොටෙල්ස් දාන්න පුළුවන්. ඒ හොටෙල්ස් free cancellation හොටෙල්ස් දාන්න. එතකොට ඔයගොල්ලන්ට ඒ කියන්නේ visa එක හම්බුන් නැති වුණත් cancel කරගන්න පුළුවන් හින්දා. ඒ කියන booking.com එකේ ඔයගොල්ලන් චෙක් කරන්න පුළුවන් මොනවාද free cancellation hotel කියලා. එතකොට තව දෙයක් කියන්න ඕනේ ඔයගොල්ලන්ගේ itinerary එකේ අනිවාර්යෙන් මේ hotels දාන්න ඕනේ. නේද mention කරන්න ඕනේ. ඔව් mention කරන්න පොද ඔයගොල්ලෝ itinerary එකක් submit කරන්න ඕනේ. ඔයගොල්ලෝ travel කරන්නේ ඇයි? කොයි වගේ තැන්වලටද යන්නේ? itinerary එකක් කියලා කියන්නේ ඔයගොල්ලන්ගේ ගමන් මග. ඒ කියලා කියන්නේ ඔයගොල්ලෝ රටේ අඩතුරට ගිහිල්ලා කරන දේවල්. යන්නේ කොහෙද? ඒවා ටික mention කරන්න. මොකද ඔයගොල්ලෝ tourist කෙනෙක් විදිහට යද්දී ඒගොල්ලෝ දැනගන්න ඕනේ ඔයගොල්ලෝ ගිහිල්ලා මොනවද කරන්නේ කියලා. ඔයගොල්ලෝ ඇත්තටම tourist කෙනෙක් විදිහටද යන්නේ කියලා ඒගොල්ලෝ බලන්නේ itinerary එකෙන්. ඔව්. එතකොට ඒක ඒ දේවල් proof කරන්න පුළුවන් විදිහට itinerary එක හදාගන්න. ඔකට තව ඕනේ travel insurance එකක් Europe වලට යද්දී travel insurance එක USD US dollars 50,000 වෙනකන් cover වෙන insurance එකක් තමයි යන්නේ. ඒක ගොඩක් insurance companies තියෙනවා. ඔයගොල්ලන් online purchase කරන්න පුළුවන් ඒක. online ඔයගොල්ලන්ට email එකට එවනවා. ඒක submit කරන්න print out එකක් කරගෙන. ඊට පස්සේ තව ඕනේ ඔයගොල්ලන්ගේ job එක කරන තැනින් no objection letter කියලා දෙනවා. no objection letter කියලා කියන්නේ ඔයගොල්ලන්ගේ leave තහවුරු කරලා දෙන letter එකක්. මෙදා ඉඳලා මෙදා වෙනකන් ඔයගොල්ලන්ට leaves තියෙනවා. ආපහු join වෙන්නේ මේ දවස්සේ කියලා. ඒ වගේ letter එකක් ඕනේ company seal එකත් එක්ක. ඊට පස්සේ ඔයගොල්ලෝ අනිත් එක තමයි කියන්න ඕනේ දැන් මැරිඩ් නම් ඔතන මැරිඩ් කපල් එකක් නම් යන්නේ ඒක මැරේජ් සර්ටිෆිකේට් එක සබ්මිට් කරන්න ඕනේ තව බර්ත් සර්ටිෆිකේට් එකත් ලෑස්ති කරගෙන ඉන්න අවශ්‍යතාවයක් වුණොත් ඉල්ලුවොත් දෙන්න ඒ වීසා ইনফෝමේෂන් එච්චරයි ඩුබායි වලින් ඉඳලා කවුරු හරි ඇප්ලයි කරනවා නම් ඩුබායි වීසා එක තියෙනවනේ ඒ කියන්නේ රෙසිඩෙන්ස් කෙනෙක්ට ඉතින් ඒගොල්ලන්ට නම් ඉතින් හරිම ලේසියෙන් ගන්න පුළුවන් මේ ડોකියුමන්ට්ස් හරියටම දැම්මොත් මේ චාර්ජ් එක විතරයි පොඩ්ඩක් වෙනස් වෙන්නේ නැත්තම් ડોකියුමන්ට්ස් චාර්ජ් එක වැඩි එහෙම නැත්නම් එකම මේ ડોකියුමන්ට් තමයි අපිට සබ්මිට් කරන්න තියෙන්නේ
ඊළඟට අපි යන්න හදන්නේ අපේ කටියේ ප්‍රශ්න අහලා තිබ්බ එකේ ප්‍රශ්න යුරෝප් ට්‍රිප් එක ගැන හොටෙල්ස් කොහමද ඔගොල්ලෝ දැම්මේ දොරේවල කීයක් ගියාද ට්‍රාන්ස්පෝටේෂන් ඒ වගේ දේවල් වලට අපි ටිප්ස් වගේක් දෙන්න හදන්නේ අපි ඉස්සලාම ස්විට්සර්ලන්ඩ් ගැන ටිප් එකක් දෙමු නේද ස්විට්සර්ලන්ඩ් වල කියන්නේ දැන් අපි ගොඩක් ප්ලෑන් කරලා ගියපු නැති රටක් තමයි ස්විට්සර්ලන්ඩ් කියන්නේ මොකද අපේ අයිටිනරිටි හැටියට අපිට දවස් 15කට ඔක්කොම කවර් කරගන්න බැරුව හිටියේ. ඉතින් අපේ යාළුවා අපිට මේ සජෙස්ට් කරපු හින්දා තමයි අපි ස්විට්සර්ලන්ඩ් ගියේ නැත්නම් අපි යන්නේ නෙමෙයි හිටියේ. හැබැයි ඒක හොඳම හොඳ සජෙෂන් එකක්. මහරම ලස්සනයි ඒ රට ඔයගොල්ලෝ අපේ වීඩියෝ එකෙන් දකින්න ඇති කොච්චර ලස්සනද කියලා නේ. ඔව් අනිත් එක ඔයගොල්ලෝ යුරෝප් යන්නේ හිතාගෙන ඉන්නවා නම් දවස් 10ක්වත් මැක්සිමම් යන්න. තව යාළුවෙක් කවුරු හරි ඉන්නවා නම් ඒගොල්ලන්ගේ ගෙවල් නවතින්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි නේද ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ බජට් එක ගොඩක් කවර් කරගන්න පුළුවන් මොකද හෝටල් ස්විට්සර්ලන්ඩ් වල නම් හරිම ගණන් මම හිතන්නේ ස්විට්සර්ලන්ඩ් වල ගොඩක් ලංකාවේ කට්ටිය ඇති කියලා ගොඩක් කට්ටිය ඉන්නවා ඉතින් මෙහෙම තව දෙයක් කියන්න මට අමතක වුණා ඒ දේම මතක් කරන්න හරි දැන් ඔයගොල්ලෝ වීසා ඇප්ලයි කරද්දි ඔයගොල්ලෝ ඉස්සලාම හිතා ගන්නවනේ මොන රටෙන්ද වීසා එක ඇප්ලයි කරන්න කියලා ආ ඔව් මොන රටින්ද ඇප්ලයි කරන්න කියලා දුබායි වල කියන්නේ UAE වල නම් ගොඩක් ලංකාවේ પાස්පෝර්ට් වලට නෙදර්ලන්ඩ් වලින් ගොඩක් හම්බ වෙනවා ඔව් ඉතින් ඔව් නෙදර්ලන්ඩ් එම්බසියෙන් ඇප්ලයි කරනවා ගොඩක් ලේසි වේ ඔයගොල්ලන්ට මොකද අනිත් එක වීසා එක ඉක්මනට හම්බ වෙනවා හැබැයි නෙදර්ලන්ඩ් වලින් ඇප්ලයි කරලා ඔයගොල්ලන්ට ස්විට්සර්ලන්ඩ් යන්න බෑ කියන්නේ ඒ කියන්නේ ෆස්ට් ෆ්ලයිට් එක ඔයගොල්ලන්ට ෆ්ලයි කරන්න බෑ ස්විට්සර්ලන්ඩ් වලට නෙදර්ලන්ඩ් වලින් ස්ටිකර් වීසා එක තියෙනවා නම් නෙදර්ලන්ඩ් වලින් යන්න එක තමයි හොඳ නෙදර්ලන්ඩ් තමයි මොකද ඒගොල්ලන්ට රිෆියුස් කරන්න අයිතියක් තියෙනවා ඔයගොල්ලෝ ස්විට්සර්ලන්ඩ් එන්ට වෙන්න හැදුවොත් මොකද ඔයගොල්ලෝ නෙදර්ලන්ඩ් වීසා අරන් ඇයි ස්විට්සර්ලන්ඩ් වලින් එන්ට වෙන්නේ කියලා හයි ඒගොල්ලෝ හැබැයි නෙදර්ලන්ඩ් වලින් ගිහිල්ලා ඊට පස්සේ ඔයගොල්ලන්ට ඕනම රටකට යුරෝප් කන්ට්‍රි එකකට යන්න අයිතිය තියෙනවා ඔව් ඊට පස්සේ ඔයගොල්ලන්ට ඕන රටක එක්සිට් වෙන්නත් පුළුවන් ඉතින් අපි කරේ එහෙමයි අපි නෙදර්ලන්ඩ් වලින් ස්ටිකර් වීසා එක අරගෙන ඊට පස්සේ අපි හැමතැනම ගිහිල්ලා ඊට පස්සේ අපි එක්සිට් උනේ ජර්මනි ඉතින් අපි කලින් කිව්වා වගේ ස්විට්සර්ලන්ඩ් අපි අන්ප්ලෑන් ට්‍රිප් එකක් අපේ ඒකින්ද අපි අන්තිම මොහොතේ තමයි අපි හොටෙල්ස් දැම්මේ ඒකින්ද පොඩ්ඩක් ගණන් වුණා අපිට අපි තුන්දෙනාටම 60,000 65,000ක් වගේ වුණා නේද එක නයිට් එකකට හැබැයි ඔයගොල්ලෝ කලින් ප්ලෑන් කරලා කලින් හොටෙල්ස් දානවා නම් ගොඩක් අඩුවට ගන්න පුළුවන් දෙන්න එක බ්‍රෙක්ෆස්ට් එක 40,000කට වගේ ගන්න පුළුවන් ලස්සනම ප්ලේස් එක මං කියන්නේ මේ හොඳම හොඳ ලස්සනම හොටෙල් එකක් කියන්නේ මේවා ගිහලා 5 star hotels නෙවෙයි වෙන නිකන් මේවා guest house වගේ වුණාට මාර ලස්සනයි ඔක්කොම තියෙනවා ඒ කියන්නේ 5 star hotel එකේ තියෙන facilities ඔක්කොම තියෙනවා ප්ලේස් එක ඒ කියන්නේ background එක ඔක්කොම ලස්සන තැනක් තමයි අපි මේ කියන්නේ 40,000කට වගේ ගන්න පුළුවන් දෙන්න එක breakfast එක ඒත් එක්කම තව දෙයක් කියනවනේ ඕගොල්ලෝ budget travel නා ඒ කියන්නේ backpack travelers ලා නම් ඊට වඩා අඩුවට නවතිනකම් තියෙනවා නේද? ඔව් ඒක මොකද හොස්ටල්ස් තියෙනවා ගොඩක් හොස්ටල්ස්. ඉතින් ඒ වගේ නවතින්න පුළුවන්. ඒව නම් ගොඩාක්ම ගණන් අඩුයි. සාමාන්‍යයෙන් රුපියල් ඒව නම් ගන්න පුළුවන් 15,000 වගේ ගන්න පුළුවන් දෙන්න එක ඉන්න. දෙන්න එක ඉන්න. අනිත් එක ඒ හොස්ටල්ස් ඒ කියන්නේ එහෙම අපිරිසුත් නැමේ ස්විට්සර්ලන්ඩ් නම් හරිම පිරිසුදුයි. ගොඩක් ඒ කියන්නේ හොස්ටල් වල ගොඩාක් කටි ෂෙයා කරගන්නෑ වැඩිම උනොත් දෙන්නෙක් තුන්දෙනෙක් තමයි. ඉතින් ඔයගොල්ලෝ යාළුවොත් එක්ක යනවා නම් හරිම ලේසි. ඔව් ඉතින් අන හොස්ටල් එක යනවා ඉතින් ඒක තීරණය වෙනවා කී දෙනෙක් එක්ක ෂෙයා කරනවාද සමහර හොස්ටල්ස් ඉන්න 4 දෙනෙක් වගේ ෂෙයා කරනවා. ඉතින් හොඳ තැනක් බලලා ඔකන්න booking.com එකෙන් දාගන්න පුළුවන්. ඔය ඉතාලියෙන් ප්ලෑන් කරගෙන ඉන්නවා නම් කවුරු හරි family friend කෙනෙක් හරි තව යාළුවෙක් හරි ඉන්නවනම් ඔයාලට accommodation ගැන වදින්න දෙයක් නැහැ. තියෙනවා දින්න පුළුවන් ආතල් එකේ. ආතල් එකේ ඉන්න පුළුවන් අනිත් එක ඒගොල්ලෝ දන්නවනේ ගොඩක් තැන් කොහමද යන්න ඕනේ තැන් එහෙම කියලා. ඉතාලිය නම් ඉතින් ගොඩක් අමාරුනේ හොයාගෙන යන්න පුළුවන් ඉතාලිය මෙට්‍රෝ එක ලේසි යන්න මොකද අනෙක් ස්විට්සර්ලන්ඩ් වගේ ගොඩක් ගණන් නැහැ යන ට්‍රැවල් කරන්න කොස්ට් එක ඉතාලි ගොඩක් අඩුයි මෙට්‍රෝ තියෙනවා ට්‍රේන් තියෙනවා ඒ හින්දා කිසිම මේ අවුලක් නැතුව ටිකට් එක ගත්තා යන්න තමයි තියෙන්නේ ඉතාලි කොහමද මේ accommodation නේද accommodation මම සර්ච් කරලා බලුවා මේ ළඟදි හොඳම හොටෙල් එකක් සාමාන්‍ය හොඳම හොටෙල් එකක ඉන්න පුළුවන් 30,000කට වගේ budget hotel මම කියන්නේ මේ sharing නෙමෙයි සාමාන්‍ය හොටෙල්ස් තියෙනවා රුපියල් ලංකාවේ සල් වලින් 12,000ක් තියෙනවා. ඒක ඉතින්ද ඉතාලි කියලා කියන්නේ හොඳ බජට් ෆ්‍රෙන්ඩ්ලි රටක්. ලබයි මේ කෑම බීම තිනුත් සාමාන්‍ය ලංකාවේ ගණන් වලට ඉතාලි වල කන්න බොන්න තියෙනවා නේද? ඔව් ඒ වගේ ගණන් වලට කියලා සාමාන්‍ය කියන සමහර දෙන් වල ඉතින් ඔයගොල්ලෝ ඩිපෙන්ඩ් වෙන්නේ යන රෙස්ටුරන්ට් එක යන තැන අනුව තමයි. ඔව් ඒ කියන්නේ දැන් කට්ටිය අපෙන් යවුවාම ඔයගොල්ලන්ට කීයක් බජට් එක ගියාද එහෙම අපිට කියන්න බෑ මොකද අපි එක එක තැන් වල හැම තැනක්ම අපි try කරා. ඒ කියන්නේ පිටාව තැන් වලටත් ගියා ගණන් වැඩිම තැන් වලටත් ගියා. ඒක ඔයගොල්ලෝ plan කරන විදිහට තමයි ඔයගොල්ලොත් ඒ කියන්නේ දැන් හිතන්නකෝ හොටෙල් එකකට ගියොත් එහෙම ඔයගොල්ලෝ මුළු දවසම හොටෙල් එකේ ඉන්නේ නැත්නම් ලොකු ගානක් වියදම් කරලා හොටෙල් එකට අනේක කාඩු
ඒකින්ද පොඩි ගාණක් වේදම් කරලා එතනී හොටෙල් එකේ නැවතිලා සීනරිස් බලන්න. ඒගොල්ලෝ උදේ පාන්දර එළියට ගිහිල්ලා ආයිත් ඈත හොටෙල් එකට එනවනම් ගියන්න හොටෙල් එකට එනවනම් ගියන්න විතර හොටෙල් එකට එන්නේ. ඒ අපරාධය ලොකු ගාණක් වේදම් කරලා හොටෙල් එකක් බුක් කරන එක. රෙකමෙන්ඩේෂන් වලින් පස්සේ මම ඔයගොල්ලන්ට තව ටිප් එකක් කියන්නම්. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ උගන්න වීසක හමු වුණාට පස්සේ ඔයගොල්ලෝ මොකක් කරලා රටකට ගියාම අපි තාම නෙදර්ලන්තෙට ගියා කියලා නෙදර්ලන්තෙට ගියාට පස්සේ ඒ රටේ ඉඳලා ඔයගොල්ලන්ට වෙන වෙන රටවල් වලට ට්‍රැවල් කරන්න පුළුවන් ප්‍රදි කීපයක් තියෙනවා. එකක් තමයි ෆ්ලයිට් එකක් ගන්නවා ඩොමෙස්ටික් ෆ්ලයිට් එකක්. ඩොමෙස්ටික් ෆ්ලයිට් එක ගන්න එක තමයි ඔයගොල්ලන්ට වෙලාව හොඳටම ඉතුරු වෙන දේ. හැබැයි පොඩ්ඩක් ගණන් වෙන්න පුළුවන් ඒක තෝරන එයාලයින් එක අනුව ඒක වෙනස් වෙනවා. ඊට පස්සේ අනිත් එක ට්‍රේන් එක යන්න පුළුවන්. ට්‍රේන් එක යන එක ගොඩාක් වෙලා යන වැඩක්. හැබැයි ට්‍රේන් එක යද්දී ඔයගොල්ලන්ට තියෙන ලස්සන බලාගෙන යන්න පුළුවන් මේ රටවල් අතර මාරුවේදී. ඔව් දැන් ඉතලින් ඉඳලා හිතමුකෝ අපි ස්විට්සර්ලන්ත යනවා කියලා. සීනරිස් හරිම ලස්සනයි. ඉතින් මේගොල්ලන්ට වෙලාව තියෙනවා නම් ට්‍රේන් එක ගන්න එක තමයි බෙස්ට් ඔප්ෂන් එක මම හිතන්නේ. මොකද බජට් එකටත් හොඳයි. ඒ වගේම එක්ස්පීරියන්ස් එක ඉතින් ආයි ගන්න බෑ. මොකද ට්‍රේන් රයිඩ් එකට ඒ ලස්සන මේ ඉතාලි විදලා ස්විට්සර්ලන්ත යනකොට මාරම ලස්සනයි. ඉතින් ඒ යන රට අනුව ඒක ඩිසයිඩ් කරන්නත් පුළුවන්. ඔයගොල්ලෝ කොහෙද යන්නේ කියන රට අනුව. හිතනවා අපේ වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට අයිඩියාස් ගන්න පුළුවන් වුණා කියලා. ඒ කියන්නේ අහලා තිබ්බ ප්‍රශ්න වලට අපි පුළුවන් විදිහට උත්තර දුන්නා. ඔව් ගොඩක් අත අහලා තිබ්බා. ඉතින් කොහමද යුරෝප් වලට යන්නේ, වීසා ගන්න කොහමද? ඉතින් මේ ප්‍රශ්න වලට උත්තර ටික හම්බෙන්නේ නැති කියලා හිතනවා. යම්තා දුරකට අපි කලින් කිව්වා වගේ නෙදර්ලන්ඩ් අපි සජෙස්ට් කරාට ඕගොල්ලන්ට වෙන ඕන එම්බසි එකකින් දාන්න පුළුවන්. එහෙම රිෆියුස් කරනවා කියලා කියන්නේ අපේ තියෙන එක්ස්පීරියන්ස් උයි අනිත් අය ශ්‍රී ලංකන් පාස්පෝර්ට් අනිත් අයට ඇවිල්ලා තියෙන වීසා වල හැටියට තමයි අපි ඒක නිකන් ඕගොල්ලන්ට සජෙස්ට් කරේ. කටි අපින් අහලා තිබ්බේ නේ. මල්ටිපල් එන්ට්‍රි වීසාකට දානවා නම් ඕගොල්ලෝ ෂෙන්ගන් වල ඔයගොල්ලෝ ෆස්ට් ටයිම් නම් ෂෙන්ගන් කන්ට්‍රි එකට ට්‍රැවල් කරන්නේ මල්ටිපල් එන්ට්‍රි එකක් දමුදා සිංගල් එන්ට්‍රි රික්වෙස්ට් කරන එක හොඳයි. ඔයගොල්ලන්ට කැමති එකක් සිලෙක්ට් කරන්න පුළුවන්. chance එක වැඩි සිංගල් එන්ට්‍රි වීසා එකක් හම්බෙන එක. ඔයගොල්ලෝ කලින් ෂෙන්ගන් කන්ට්‍රි එකට ට්‍රැවල් කරලා තියෙනවා නම් ඉතින් මල්ටිපල් එක ටික් කරාට කමක් නැහැ. ඉතින් මල්ටිපල් දාන එකේ පොඩි chance එකක් තියෙනවා. ඉතින් අපි මෙච්චර ගානක් වියදම් කරලා වීසා එකක් ගන්න එකේ මල්ටිපල් විකන් හරි අපිට හම්බුනොත් අපිට තව රටවලට යන්න පුළුවන් පාසුකම තියෙනවා. උදාහරණයක් විදියට ටර්කි ස්තාම්බුල් යන ආස කට්ටියට ඊ වීස එකක් දාලා අපිට යන්න පුළුවන් ශ්‍රී ලංකන් පාස්පෝර්ට් වලට. නැත්නම් ඊ වීසා වලින් අපිට යන්න බෑ. ටික වීස එකක් ගන්නම ඕනේ. ඒකට පොඩ්ඩක් කොස්ට් එක වැඩි. ඔව් ඒ ටික ඊ වීස එක යන්න පුළුවන්. මෙයා කිව්වා වගේ තව රටවල් තියෙනවා. තව වීසා ඔන්න රයිවල් රටවල් තියෙනවා. මෙක්සිකෝ ඒ වීසා නැතුවමනේ. ඔව් මෙක්සිකෝ යන්න වීසා ඕන එකක් වීසා එකක් ඕනේ. ඔන්න ෂෙන්ගන් වීසා එකක් තියෙනවනම් මල්ටිපල් එන්ට්‍රි වැලිඩ් එකක්. වීඩියෝ එක මෙච්චරලා බැලුවට thank you very much. අපි හිතනවා ඔයගලන්ට පොඩි ID එකක් ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඊළඟ අපේ එන වීඩියෝස් එකත් එකතු වෙන්න ඊළඟට අපි ඔයගොල්ලෝ හම්බ වෙන්නේ කොහෙන්ද? මොරිෂස් වලින්. මොරිෂස් වලින් ඊළඟ සතියේ පළවෙනි වීඩියෝ එක මොරිෂස් වලින් හම්බ වෙමු. ඉතින් channel එකට අලුත්ම දැම්ම subscribe කරලා තියන්න. එහා පැත්තේ ඉන්න ගානට අර කෝන් ගාලා තියාගන්න. මොකද අලුතෙන් එන වීඩියෝස් ටික බලා ගන්න පුළුවන්. නේ. ඔකේ. ආයිමත් අපි thank කරන්න ඕනේ. අපි මුල ඉඳලම අපිට comment කරපු subscribe කරපු යාළුවෝ හැමෝටම. අපි දන්නේ නැති වුණාට දැන් හැමෝම අපේ යාළුවෝ. ඉතින් ඒගොල්ලෝ හින්දා තමයි අපි මේ වීඩියෝස් කරගෙන යන්න අපිට ආසාවක් ඇති වෙලා තියෙන්නේ නේ. ඔයගොල්ලෝ සිනාල තමයි edit කරන්නේ. edit කරන කට්ටිය දන්නවා ඇති කොච්චර අමාරුද වීඩියෝස් edit කරන්නේ කියලා. travel කරන්න ලේසි. වීඩියෝ edit කරන්න අනිත් එක අපි රස්සාවල් කරන ගමන් තමයි edit කරන්නේ. ඔව් අවදයක් කියන ගොඩක් අය අහනවා අපි මොනවද කරන්නේ, ඔයගොල්ලෝ jobs කරන්නේ නැද්ද, ඔයගොල්ලෝ කොහමද ඔහොම travel කරන්නේ කියලා. නෑ අපි jobs කරනවා. අපි Dubai base වෙලා ඉන්නේ. අපි job එක full time job එකක් කරන ගමන් තමයි travel කරන්නේ. නිමාඩු වෙනම ට්‍රැවල් කරන්න. ඉතින් හරි අමාරුයි. වෙලාව පැක් වෙනවා මේ ට්‍රැවල් කරලා වීඩියෝ shoot කරලා ඒවා ටික edit කරලා දාන්න ගියම සමහර වෙලාවට පොඩ්ඩක් පරක් වෙන්නේ. ඒකින්ද සමහර දවසකට දාගන්න. ඔව්. ඉතින් ඒකත් අපි කියන්න හිතුවා මේ වීඩියෝ එකේ අපි full time travelers ලා නෙමෙයි. අපි work කරන ගමන් තමයි travel කරන්නේ. හැබැයි ඉතින් අපි ආසාවෙන් මේ දේවල් කරනවා. මොකද ඔයගොල්ලෝ බලන හින්දා අපේ වීඩියෝස් ආසාවෙන්. ඉතින් ඉස්සරහට කරන්න ආස හිතන තව ටික වැඩිපුර කරන්න වීඩියෝස් ඔයගොල්ලෝ බලන හින්දා. ඉතින් ඉස්සරහටත් අපි වීඩියෝස් දිගටම continue කරනවා. මොකද අපි ලබන මාසෙත් අලුත් destination එකක් plan කරලා තියෙන්නේ. දිගටම අපිත් එක්ක ඉන්න. මොරිෂස්ලින් පස්සේ තව destination එකක් තියෙනවා. ඒ update එක අපි දෙන්නා. ඔයගොල්ලෝ අපේ Instagram එකේ follow කරලා තියෙනවා. මම පල්හැන් description එකේ Instagram එකේ page එකේ link එකයි Facebook page එකේ link එකයි දාලා තියන්න. අපි ෆලෝ කරලා තියාගන්න. ඒතර පුරන්ට මේ අප්ඩේට් එකක් බලා ගන්න පුළුවන්. මගේ account එකයි මගේ account එකයි දෙකක් තියෙනවා. ඔව් දෙකක් තියෙනවා. හරි. එහෙනම් ඉතින් ඉතර අපිට අද කියන්න තියෙන්නේ. එහෙනම් කියලා එන්න. bye bye.